دوركاتنا ماتم كاجين دايبوان ممكن ان تكون
කවුද ප්‍රථමයේ කාටද කතා කරන්න ඕනේ මම දිෂ්ණා ශාන්ති සෙන්රාර්තා රජ්ජි නියෝජිත දල්පති විදියට වැඩ කරන හින්කින්ද මහවිදුහලේ අද විදුහලේ මම දකින විශේෂත්වය තමයි අලුත් සංස්කෘතියක පෙර ලකුණු දැක්කා මොකද හැමදාම අපිට දකින්න අහන්න ලැබෙන්නේ ප්‍රවීණෝ නවකයන් විවේචනය කරනවා නවකිය ප්‍රවීණයන් උදව් කරන්නේ නැහැ කියලා චෝදනා කරනවා ඒ නැතුව හරිම ලස්සන අදහස් හොමාරුවක් දැක්කම බොහෝ කලකට පසු අලුත් මුහුණු ටිකක් තියෙන්නේ මම ගොඩක් අය අඳුනන්නේ නමුත් ආලෝක උදපද්මර බලන්න බැරුව ගියාම නිවාඩු මාසෙනකම් බලාගෙන ඉන්නවා ඒක බලන්න යන්න හාර බහුලකම නිසා කොහොම වුණත් අදේ දැක්ක සංස්කෘතිය මං හිතන දිගටම පවත්වාගෙන යන්න ඔබලා පූර්වාදර්ශය සපයාවි කියලා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දෙන්නට නිවේදක මහත්මයා ආයාසයකින් තොරව වැඩසටහන කරගෙන යන ලස්සනත් ගැන හැමෝම වගේ සම්ප්‍රදායිකව ස්තුති කරනවා නෙමේ අපිත් මෙහෙත මහන්සි වෙලා සතියන්තේ මෙතනින් වාඩි වෙන්නේ වින්දනාත්මක වගේම යම් කිසි අධ්‍යාපනයක් ලබා ගන්න ඒක නොඅඩුව ලැබෙනවා ITN ආයතනයට මගේ විශේෂ ස්තුතිය මෙයින් පුද කරනවා අවස්ථාව දුන්නට බොහොම ස්තුතියි බොහොම ස්තුති ඔබතුමියට අපිට විශේෂිත අමතුමක් වන්නේ ඇය නියෝජ්‍ය විදුහල්පතිවරියක් වන නිසාවෙන්මයි මම කැමති ජනක් ප්‍රේමලාල් මහත්මයාත් එක්ක ආපසු රැක්කක් කතා කරන්න. දැන් මේක මේ ඉතිහාසයේ කියන්නේ ප්‍රබලව මතු නොවුණු යම්කිසි වැදගත් අවස්ථාවක්. යම්කිසි නෙමෙයි, ඉතාම වැදගත් අවස්ථාවක්. ලගම්බා රජු දවස ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීම. දැන් මෙතන ගොඩක් වෙලාවට රජතුමා ගැන කතා කරනවාට වඩා ඒ ස්වාමින් වහන්සේලා විසින් ඉටු කරපු ශාසනික සේවාව පිළිබඳව තමයි කතා කරන්නේ. හැබැයි ඉතිහාසයට අපිව අරගෙන යනවා. ඉතිහාසය සම්බන්ධ යම් යම් නිර්මාණ කිරීමේදී විශේෂයෙන් අධ්‍යක්ෂවරු ඉතාම පරිස්සම් වෙන්න ඕනේ. මොකද චෝදනාවක් එන්න පුළුවන් මෙන්න රටේ ඉතිහාසය විකෘති කරලා තියෙනවා. පොත්පත්වල තියෙන එක නෙමෙයි. ලිඛිත ඉතිහාසය සහ වාචික ඉතිහාසය කියලා දෙකක් තියෙනවා. නමුත් මේ සියල්ලටම වඩා විකෘතියක් මේ නිර්මාණ. නිර්මාණකරුවෙකුට එහෙම අයිතියක් තියෙන බව ඇත්ත. හැබැයි පරිස්සම් වෙන්න ඕනේ. මේ අධ්‍යක්ෂවරු දෙන්නේ අභියෝගය ජයග්‍රහණය කරා කියලා ඔබතුමා හිතනවද? ඔව්, ඇත්තම දැන් මේ චිත්‍රපටයට අදාළ කතා තේමාව ගත්තොත් මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම මාතලේ අලුවිහාරේදී දැන් මේ කර්තව්‍ය එදා සිදු නොවුණා නම් ලංකාවේ ජනතාවගෙන් මේ බුද්ධාගම බොහොම ඈත් වෙන්න ඉඩක් තිබුණා. බුද්ධාගම ඒ බුද්ධ ධර්මයේ සුරැකීම සිද්ධ වුණේ මේ මහා කර්තව්‍යයත් සමගම. ඒ නිසා එවැනි අතිශය වැදගත් අවස්ථාවක් චිත්‍රපටිය කරහා නිර්මාණය කරලා ඒ ජනතාවට දැකබලා ගැනීමට සැලැස්වීම මම ඇත්තටම දකින්නේ මේක ජාතික මෙහෙවරක් හැටියට. ඒ වගේම මේ චිත්‍රපටිය හුදු චිත්‍රපටියක් වශයෙන් හඳුන්වනවට වඩා මේ මම කැමති ඇත්තටම මේ ජාතික වස්තුවක් විදිහට හඳුන්වන්න. අපේ සමස්ත ජාතිකත්වය නිරූපණය කරන මහා ජාතික වස්තුවක් මේ. මේ ශ්‍රී ලංකාවාසී සියලු දෙනාම විසින් නැරඹිය යුතු චිත්‍රපටිය. දැන් අද 50 වෙනි දවස මේ දක්වා අති විශාල ප්‍රේක්ෂක පිරිසක් මේ චිත්‍රපටිය නැරඹුවා. නුදුරු අනාගතයේදී ඊට වඩා දසදහස් ගුණයකින් වැඩි ප්‍රේක්ෂක පිරිසක් මේ චිත්‍රපටිය සමග එක්වීම මම හිතනවා ඒක යුග මෙහෙවරක් හැටියටයි මම දකින්නේ. මට තව පොඩි කාරණයක් කියන්න ඕනේ. අද මම මේ චිත්‍රපටය සම්බන්ධ යම් යම් තොරතුරු හොයා බලනකොට දැන් අද ඒ කියන්නේ මේ චිත්‍රපටයේ ෆිල්ම් හෝල් එකට එන්නත් කලින් සමල්ලාවට YouTube අප්ලෝඩ් කරලා ඉවරයිනේ නේ. ඉතින් ඒක නිසා මේ සිනමා නිර්මාණයක සැබෑ රසය විඳින්න පුළුවන්කම ලැබෙන්නේ සිනමා ශාලාවේදී විතරයි. ඒක අපි DVD එකක් ගෙනිහිල්ලා හරි වෙන යම් හොක්‍රම මගින් හරි කලාවලව සම්බන්ධයෙන් ඔබට මට අපි හැමෝටම ප්‍රශ්නක් තියෙනවා ඒක ඇත්ත. නමුත් මේ චිත්‍රපටයේ ඒ පාවිච්චි කරපු තාක්ෂණික ප්‍රයෝග නළු නිළියන්ගේ නියම ස්වરૂපය දක්ෂතා ඒ දකින්න පිළිවන්කම ලැබෙන්නේ සිනමා ශාලාවකදී පමණයි. ඒ නිසා කොහොම හරි වෙලා වෙන් කරගෙන දෙවැනි තුන්වැනි වතාවට බලන්න ඕනකම තියෙන අය ඒ අනිකුත් පහසුකම් භුක්ති විඳින්න එක කිසි ගැටලුවක් නැහැ. නමුත් පළවෙනි සැරේ චිත්‍රපටය බලන කවුරු කෙනෙක් ඉන්නවා නම් සිනමා ශාලාවට ගිහලා චිත්‍රපටය බලන්න. එතකොට මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය ඔබට තේරුම් ගන්නට පිළිවන් කමක් ලැබේ. යන්න හිතන් ඉන්න අය මෙන්න තව කොටසක් බලන්න. එතකොට යන එක තවදුරටත් සාධාරණීකරණය කරගන්න පුළුවන්. මේ නියන් සායේ බුද්ධ භාෂිතේ කටපාඩම් කරගෙන හිටපු අපේ මහතෙරුන් වහන්සේලා දවසින් දවසම අපවත් වෙනවා.
සම්බුද්ධ ශාසනයේ තියෙන බොහොම අනුතරදායක තත්වයක. භාෂිතය රැක ගන්ට නම් ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරන්නම වෙනවා. මේ ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් බලාපොරොත්තුව චැට් ඇන් මියුසික්. හිත මන මාලකම් කරයි සිතවිලි සිතනෙක් ගෙහි හිත මන මාලකම් කරයි සිතවිලි සිතනෙක් ගෙහි පඳුරේ නුහුර සැරිසරයි පතක අඩුව මට දැනේ කුණුසුම් පියා පතක අඩුව මට දැනේ අඩුව මට දෙනි